මුලින්ම නවකතාවක් අත්දවසේදී අපි ප්‍රධාන වශයෙන් සමගි ජන බලවේගයේ විදියට අපි නවකතාවක් මාධ්‍ය හමුවේ රටට වැදගත් වූ ප්‍රශ්න කිහිපයක් ගැන සාකච්ඡා කරන්න බවත් කියනවා. අද මාත් එක්ක මේ අසල සම්බන්ධ වෙනවා. ඊට පස්සේ මාත්‍ය අභිමාන පරමතුමත් මුලින්ම අපි අවස්ථාවක් කරගන්නවා මේ රටේ මේ ලෝකයේ තියෙන ව්‍යසනයට ශ්‍රී ලංකාවේ අපි හැසිරෙන විදිය සම්බන්ධ විශේෂයෙන් මේ සම්බන්ධයෙන් කටයුතු කරන අපේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ සියලුම දෙනාට සමග ජන බලවේගයේ ඒ වගේම රටේ පුරවැසියෙක් වේද අපේ ආචාර්ය පුද කරන්න සිටින මුලින්ම අපි කැමති වෙනවා. ඒ වගේම තමයි ලංකාවේ හමුදාව අපේ හමුදාපතිතුමා ඇතුළු හමුදාවට සම්බන්ධ සියලුම දෙනාට අපේ කෘතවේද ශ්‍රී ලංකාවේ පුරවැසියෝ වෙනුවෙන් ආචාර කළ එතුමන්ලට තවත් ශක්තිය ධෛර්ය මේ කටයුත්තේදී ඉදිරියට යන්නට අවශ්‍ය සහයෝගය ලබා දෙනට අපි සූදානම් කියන එක මේ අස්වැද මුලින්ම අවධාරණය කරන්නට කැමතියි. අද වෙනකොට COVID-19 කොතනද ශ්‍රී ලංකාවේ තියෙන්නේ කියන එක කල්පනා කරන්නට ඕන. දැන් මේ අවස්ථාව මේ මොහොත වෙනකොට පෞද්ගල දවස් 5ට පමණ COVID ආසාදිතයෝ 114ක් ලැබිලා තියෙනවා. අවසාන දවස් 5ට 114ක් COVID ආසාදිතයෝ මේ රට තුළට ඇවිල්ලා තියෙනවා. රට තුළ ඇති වෙලා තියෙනවා. රට තුළ හොයාගෙන තියෙනවා. මේකෙදි මුලින්ම අපි කල්පනා කරන්න ඕනේ දැනට 367යි ඊයේ දවස් විතරක් 35යි. ඒතර මම හිතනවා ලංකාවේ වැඩිම COVID ආසාදිතයෝ ප්‍රමාණයක් ආපු දින හැටියට වෙන්නේ ඊයේ දවස. මගේ මේ අවස්ථාවේ තියෙන ප්‍රධාන සහ පළවෙනි ප්‍රශ්නය වෙන්නේ අපි රටක් හැටියට මේකට මුහුණ දෙන්නේ කොහොමද? රටක් හැටියට අපේ ජනතාව සියලු දෙනා මෙතන එකතු වෙලා මහා විශාල ශ්‍රමයක් ගන්නවා තමන් ජීවසීම තමන් පවුල් වල හැටියට ගෙදර ඇතුළට වෙලා තමන්ට දෙන්න පුළුවන් සහයෝගය ලබා දෙමින් අපි කටයුතු කරමු. නමුත් අපිට පුංචි ප්‍රශ්නයක් තියෙනවා COVID එකත් එක්ක අපිට එන්නේ මාරයෙක්. එතන මාරයා COVID එක COVID කැඳවන්නේ මාරයාව. එතකොට COVID කැඳවන්නේ මාරයා නම් COVID-19 අපි සටන් කරන්නේ මාරයෙක්ද? හිතේ ඒ වගේම තව මාරයෙක් ඉන්නවා. ඒ මාරයාගේ ඇඟට වෙලා දිනන COVID නැත්තම් මොකක් හෝ මාරේ එයා ඉල්ලනවා නැතිවරනවා. මේකයි ප්‍රශ්න. එතකොට අපි හදිසින් කල්පනා කරපුවොත් COVID මාරයත් එක්ක සටන් කරන අපිට දැන් සටන් කරන්න වෙලා තියෙනවා අර අනිත් මාරයත් එක්ක නැතිවරණයක් ඉල්ලන මාරයත් එක්ක. දැන් අපිට නැතිවරණයක් ඕනේ. මේ රටේ මේ වෙලාවේ තියෙන මේ බිහිසුණු තත්ත්වයක් එක්ක මාරයා කැඳවන COVID නැතිවරණයක් මාරයා කැඳවීම සම්බන්ධයෙන් අපිට ගැටලුවක් තියෙනවාමයි. ඒ නිසා මෙතනදී ඇයි අපි ඡන්දෙට බය කියලා අහන්නේ? සමහර කට්ටියන. ඇයි ඡන්දෙට බය? අපි ඡන්දෙට බය නෑ මාරයාට බය. මාරයා ගේන නැතිවරණයට බයයි. ඒ නිසා මාරයා කැඳවන නැතිවරණයට අපි බයයි. හේතුව ලංකාවේ මිලියන 15ක ජනතාව ඡන්දෙට යනවා. මේක එසේ මෙසේ ඡන්දයක් නෙමෙයි පාර්ලිමේන්තු මහා මැතිවරණය මහා මැතිවරණය මේ මහා මැතිවරණයේ විශාල පිරිසක් මේ මිලියන 15 ගාවට යන්න අජිත් මානප්පරු මැතිතුමාලට ඒ වගේම මේ ආණ්ඩුවේ ඉන්න කට්ටියට මිනිසු මොන ගහෙන්ද මුඛවාඩම් දාලා ඡන්දෙ ඉල්ලන්නේ කොහොමද? මොකද්ද මේ මුඛවාඩමින් කියන්නේ? මේ මුඛවාඩම දාගන්න මුඛවාඩම දාලා මැතිවරණයක් කරන්න පුළුවන්. මුඛවාඩමේ මොකද්ද සලකුණු කරන්නේ? මුඛවාඩමේ සලකන්නේ කටවහල ඡන්දෙ ඉල්ලපන් කියන එක. එහෙම ඡන්දෙකට යන්න පුළුවන්. මේ රටේ මිනිසුන්ට මේ වෙලාවේ ඡන්දයක්ද ඕනේ? හදවතක් තියෙන්න ඕනේ ඉස්සෙල්ලාම. රටේ මිනිසු ගැන හදවතක් තියෙන්න ඕනේ. මාර්යා කැඳවන මැතිවරණයක් අපිට ඕනේ නැහැ. මාර්යා ගේන මැතිවරණයක් අපිට එපා. මාර්යාව ගෙදරට ගේන්න හදන අපේ දරුවගේ අනාගතය කන්න හදන මාර්යෙක් අපිට මැතිවරණේ ගේන්න එපා. ඒ නිසා අපි මේ වෙලාවේ ඉල්ලීමක් කරනවා. අපි ඉතාමත්ම නිහතමානීව මේ ආණ්ඩුවට සහයෝගය දෙනවා. අපි බොහොම නිහතමානීව අපි දන්නවා අපිට අවුරුද්දකට ඉස්සෙල්ලා මේ කාලේ අද ඉන්න ආණ්ඩුව අපිට සලකපු විදිහ. බොරු නිවුස් මැව්වා. අපිව විනාශ කරා. පාරේ බැහැල යන්න දුන්නේ නැහැ. මාධ්‍ය නාලිකා ටිකක් අරන් හොද හොද ගැහැව්වා. කිව්ව කතාව නෙමෙයි. අවංකව ඉල්ලනවා මේ රටේ අපි දෙයියෝ බුදුන් අදහන රටක්. මේ රටේ මහ පොළොවේ සත්‍ය කියන දෙයක් තියෙනවා. ඒ සත්‍ය ජය ගන්නවා. යම් කිසි සෞද ජය ගන්නවා ජය ගන්නවාමයි. ඒ ජය ගැනීමේ තුල ඔයවා ගහන මාධ්‍යයේ සමහර ආතල් ගන්න නාලිකාවල කතා කරන මහත්තුරුන්ට ඒ ඔක්කොටත් සමහරට අර ගින්නේ රස්නේ තේරෙන්නේ නැහැ Tamanට ගිනි ගන්නකම්. සර් එදාට ඒගොල්ලන්ට ඒකේ රස්නේ තේරෙන්නේ. හැබැයි මේ මහමැතිවරණ එකක් හොඳින් මතක තියාගන්න. මේ මහමැතිවරණ නෙමෙයි මේ අවස්ථාවේදී අපි ඉල්ලන්නේ. අපි ඉල්ලන්නේ මේ වෙලාවේදී මිනිසුන්ගේ ජන ජීවිතයේ ඉස්සරහට. දැන් සමහන් දැක්ක අපේ රටේ ඉන්න ආණ්ඩුවේ සමහර මැතිවරණතුරු කොරියාව ගැන කියනවා. නොදොකින් විතරක් නෙවෙයි. කොරියාව ගැන කොහොමද කියන්නේ? කොරියාවේ ඇවිල්ලා
මිලියන 11ක් ඡන්දෙ දීලා තියෙන්නේ පෝස්ටල් වෝට්ට. ඒක ඩිජිටල් කරන්නේ තියෙන ඉතාමත්ම උසස් බුද්ධිමත් මට්ටමින් සහ ඒ කියන්නේ මං කියන්නේ සම්පූර්ණ ඩිජිටලි බුද්ධිමත් මට්ටම බොහොම උසස් මට්ටමක තියෙනවා ඒ රටේ. එතකොට 126ක් 30කුත් අතර ඒ රටේ මැතිවරණයට ඡන්දෙ පාවිච්චි කරලා තියෙන්නේ ගෙදර ඉඳලා. අපේ උන්ට උන් ගෙදර ඉඳලා අපේ මේ ආණ්ඩුවේ උන්දලා කොහොමද ගෙදර ඉන්න පෝස්ටල් ඡන්දෙ දුන්නා අපේ මිනිසුන්ගේ ඡන්දෙ පූරාගෙන කායි. ඒ නිසා එහෙම ඡන්දෙකට යන්න බෑ මැතිවරණ කොමසාරිස් අපි කියනවා මාර්යාගේ මැතිවරණය කරේ තියාගෙන යන්න එපා. මැතිවරණ කොමසාරිස් කියනවා යාට කාටවත් මේ අදහස් දෙන්න හදන්න එපා කියලා නෑ. අපි මහජනයාගේ අදහස කියන්නේ. අපේ අදහස නෙමෙයි. මාර්යාගේ මැතිවරණට මැතිවරණ කොමසාරිස් බෙල්ල තියන්න යන්න එපා. ඉතින් මැතිවරණ කොමිසම හරියට මිනිසු ගැන හිතන්න. තමන්ගේ රජයේ සේවකයා බැලට් පෙට්ටිය උස්සන් යන මිනිස්සු ඇඟිල්ල පාට කරන්නේ කොහොමද? ඇඟිල්ල අල්ලන්නේ කොහොමද මිනිහෙක්ගේ? කොවිඩ් කියන අතරතුරේදී අර මිනිස්සු ඇඟිල්ල ඒ මිනිස්සයා ග්ලව් එකක් දැමත් අනිත් මිනිස්සයන් ගලවන්න එපයි. එයාගේ ග්ලව් එක ඇඟිල්ල පාට කරා. කොහොමද මේක කරන්න හදන්නේ? කිසිම විදියකින් මේක කරන්න පුළුවන් හැකියාවක් නැහැ නිසා අපි ආණ්ඩුවට කියනවා මේ වෙලාවේ අපි එකතු වෙන්න සහයෝගය දෙන්නම් කිව්වා. අපි එදා ගිය අවුරුද්දේ මේ කාලේදී ආණ්ඩුව ජාතිවාදී අවශ්‍යලා විනාශ කරලා මේ අපෙන් අන සමානුසය ඇයි සමීජන බලය වෙන්නේ නැහැ කියලා අපි නිහඬ නැහැ. අපි මේ මේ අපි මේ ගල් යුගයේ ඉන්න දේශපාලක් නෙමෙයි. අපි මේ ලෝකේ තියෙන ප්‍රශ්නේ තේරුම් අරගෙන මේ ආණ්ඩුවට මේ මේ කාලේ පුරාට සහයෝගය දුන්නා. අපි කතා කරලා විවේචනයක් කරන්න ගියේ. විවේචනය කරන්න පටන් ගත්තේ රුපියල් 5000 දීලා මිනිසුන්ගේ දේශපාලනයෙන් ඡන්දෙ ඉල්ලන්නේ නැණෙක් ගැන තමයි අපි විවේචනය කළේ. අපි විවේචනය කරා 29 වෙනි 19 වෙනි දිනක රට අරලා තියලා නාම යෝජනා තියන්න දීලා ඊට පස්සේ රට වැහැවීම තුළ අත් වෙච්ච දේ අපිට මතකයි. 28 දිනකට මට පුළුවන් ද රට වහන්න කියලා අහපු මිනිස්සු ඉන්න රටක් නෙමෙයි. 28 දිනකට මට පුළුවන් ද රට වහන්න කියලා ඇහුවා. තව එක්කෙනෙක් මම දැක්ක ඊයේ පෙරේද කියනවා ඩෙන්ගු 199 කරනවා. ඉතින් එහෙනම් මොකටද ඒක? එතකොට අපි රට වැහැවුවද කියලා. අන්න ඕකයි ආණ්ඩුවේ මානසික බුද්ධිමත් තත්ත්වය. හොඳට මතක තියාගන්න. අපි අද කතා කරන්නේ මෙහෙම හරි ඇවිල්ලා ආණ්ඩුවට කියන්නේ වැඳලා මම ජනාධිපතිතුමන් ඉල්ලීමක් කරනවා අර විදේශ ශ්‍රමිකයෝ දුක් විඳිනවා. විදේශ ශ්‍රමිකයෝ එම්බසි හරහා මම හිටපු විදේශ රැකියා මාත්‍යවරයා හැටියටත් මං ඉල්ලීමක් කරනවා ආයතන කරනවා මේ මිනිසුන් මෙහෙම කරන්න එපා. මිනිස්සු තාමත් අන්ත අසරණ දුගී තත්ත්වයල ජනාධිපතිතුමනි ඔබතුමාගේ ඉන්න ওই රාජ්‍ය නිලධාරීන් කටයුතු කරන කණ්ඩායමට ඔබතුමා නියෝගයක් දීලා මේ මිනිස්සු ගැන කාරුණිකව බලන්න. අපිට විදේශ විනිමය වන් ඒ විදේශ විනිමය මුකුත් නැතුණක් කල්පනා කරන්නේ ඒ ඒ මිනිසුන්ගේ දරු පවුල් ඉන්නේ මෙහෙම. ඒ මිනිසු අද විඳින දුකක් කොහොමද අම්මා තාත්තව ගෙන්න ගන්න බැරුව අම්මා තාත්තගේ අස්ථාවරත්වය ගැන හිතලා. ඒ නිසා මම මට ඊයේ දවසේ කෝල් එකක් ආව එක්කෙනෙක් පුතාට අසනීය පුතාට හැදලා තියෙන උණක් විතරයි. හැබැයි මේ අපිට මෙහි විසුමක් නැහැ. හැබැයි දොස්තරලා බෙහෙත් දීලා දෙනවා මේ ඩුබායි රාජ්‍යයේ ඉන්නේ ඔක්කොම කියලා කතන්දරයක් වුණා. ඒ මිනිසු විඳින්නේ මෙරි මෙරි ඉපදිනවා. සමේ විදේශ ශ්‍රමිකයෝ වෙනුවෙන් විශාල වැඩපිළිවෙළක් ජනාධිපතිතුමාගෙන් අපි ජනාධිපතිතුමාට මේ කටයුත්තේදී කටයුතු කරන සම්බන්ධයෙන් අපි තුමට කවදාවත් දැනලා නැහැ. හැබැයි අපි ඉල්ලීමක් කරේ මේ මාර්යාගේ මෙතන කොවිඩ් එක ඉවර කරොත් මේ ආණ්ඩුවට ඡන්දේ නිකම්ම දිනන්න පුළුවන්. හරි. ඉතින් එහෙම එකේ තියෙද්දී අපි මේ කොවිඩ් එකේ නම් දඩ බීමා කරගෙන අපි ඡන්දෙකට යන්න එපා ටක් ගාලා. අපි මේ වෙලාවේදී කරන්න ඕනේ මේ මහමැතිවරණය අපිට මොකද මේ 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 රුපියල් 5000 නොදීපු මිනිහා ගැනයි අනිත් මිනිහා ගැනයි ඔක්කොම අපිට ඡන්දෙට යන්න පුළුවන්. ඇයි අපි ඡන්දෙට යන්නේ නැත්තේ? ඇයි අපි කියන්නේ ඡන්ද හොඳ නැහැ කියලා? මහජනතාවගේ ආරක්ෂාව සම්බන්ධ මිනිසුන්ට බොරු මවන්න පුළුවන්, ඇත්ත බොරුවක් කරන්න පුළුවන්, මාධ්‍යර ඕන විදිහට සමහර ඒවා කපන්න පුළුවන්. හැබැයි මං ඉල්ලා සිටින මේ රටේ එක මාධ්‍යයක් ඉන්නවා. ඒ මාධ්‍යර ඕනේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා සහ හමුදාව තමයි මේ රට පාලනය කරන්න ඕනේ කියලා දෙන්න. තව මාධ්‍යයක් ඉන්නවා ඒගොල්ලන්ට ඕනේ පෙන්වන්න මේකේ මහමැතිවරණ දින මහින්ද මහත්තයා අගමැති කරීමේ සීමිත තමයි මේ මාධ්‍යය. තව මාධ්‍යයක් ඉන්නවා මේ මාධ්‍ය තමයි රටේ අද වෙනකොට විපක්ෂ විදිහට හැසිරෙන්නේ. එතකොට මේ එජෙන්ඩා තුනේ යනකොට මිනිසුන්ට මේක නිකන් අපභ්‍රංශයක් වෙලා තියෙනවා. හැබැයි ඇත්ත යථාර්ථය ඊට වඩා බොහොම වෙනස්. ඒ නිසා මම දීර්ඝව යමක් කියන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම ඉල්ලීමක් කරන්නේ මේ ආණ්ඩුවට මීට වඩා මහජනතාව ගැන සංවේදී වෙන්න. මම හිතනවා මේ රට ලෝකේ අපි හිතපු නැති මොහොතක ඉතාමත්ම විශාල ප්‍රශ්නයක්. අපි ඉල්ලන්නේ හුස්ම ගන්න අපිට ඉඩ දෙන්න කියලා පොඩ්ඩක්. අපි වෙනම කුත් ඉල්ලන්නේ නැහැ. හුස්ම ගන්න ඉඩ දෙන අපි සාමාන්‍ය භාෂාවෙ කියන්නේ අනේ මචං මට හුස්ම ගන්න ටිකක් දීපන්. මේ අසේ මැතිවරණයක් මේ මිනිස්සු දැන් මේ අපේ සමග ජන බලවේග විතරක් 262ක් ඉල්ලනවා. ඔය වගේ ප්‍රධාන පක්ෂ ටික ඔක්කොම ගන්න 262ක් අපේ පොහොත් වෙන දිසර දෙයක් ජාතික පක්ෂයෙන් ඉරි දෙසර දෙයක් 262ක්. එතකොට මේ ජනතා විමුක්ති පෙරමුණෙන් 262ක්. તો එතන ඔය අපේක්ෂකයෝ ඔක්කොම මිලියන 15කින් මනාප ඉල්ලන්නේ. මනාප ඉල්ලන්නේ මොකෝඩමත් දාගෙන කියලා. ගෙයින් ගෙට ඇවිදින්නේ කොහොමද? රැස්වීමක් කරන්නේ කොහොමද? මේක හිතන්න පුරන් බුද්ධියක් නැද්ද?
මාර්යා කැඳවන මැතිවරණයක්ද අපිට ඕනේ? මාර්යාටද මැතිවරණයක් ඕනේ? මාර්යා කැඳවන මැතිවරණයක් මිනිසුන්ට ඕනේ නැහැ. මාර්යාට මැතිවරණයක් ඕනේ කියන එක පේන්න තියෙනවා. ඒ නිසා අපි ඉල්ලීමක් කරන්නේ මේ මොහොතේදී ඊට වඩා සංවේදී වෙන්න කියන ආයාචනාව කාරුණිකව ජනාධිපතිතුමාගේ. ඒ වගේම විවස්ථාවේ අර්බුදයක් තියෙනවනම් ඒක පාර්ලිමේන්තුවේ කැඳවන්න පුළුවන් කියන එක හැම විචාරදයන් කියනවා. අපි අත් දෙකම උස්සලා සායෝගය දෙනවා තේ එකක් වතුර එකක් කැන්ටිමක් කිසි දෙයක් අරින්න එපා කියලා. ආණ්ඩුවට ඕන මුදල් පාස් කරන්න ඕන කොහොම සහයෝගය අපි දෙනවා කියලා. ඉතින් එහෙම කියනවනම් අපි තව මොනවද අපි අපි ගිය අවුරුද්දේ ඒගොල්ලන් අපිට සලකපු විදිහට අපි සලකන්නේ නැහැ. අන්න ඒකයි සමගි ජන බලවේගයේ වෙනස කියන එක මතක කරගන්න. සා අපි විශේෂයෙන්ම මේක මාර්යා පරාජය කරන්න හරි අමාරුයි. මාර්යා පරාජය කරන්න මේ මොහොතේ හරි අමාරුයි. හැබැයි මාර්යා පරාජය කරන්න අපි සියලු දෙනා එකතු වුණොත් පුළුවන්. ඒක මුලින්ම මතක තියාගන්න. මාර්යාව පරාජය කරන්න, මාර්යා ඉල්ලන මැතිවරණය පරාජය කරන්න අපිට පුළුවන් රටක් හැටියට, මිනිස්සු හැටියට, ජාතියක් හැටියට, අපි සියලු දෙනාම එකතු වෙනවා. මාධ්‍යයක් හැටියට අපි සියලු දෙනා එකතු වෙනවා. එජෙන්ඩාවෙන් පිට මාර්යාගෙන් අපේ ජනතාව බේරගන්න නම්, මාර්යාගෙන් අපි ජනතාව නිදහස් කරගන්න නම් අපි මේ වෙලාවේදී එකතු වෙන්න ඕන කියන දේම ආයාචනාව අවසාන වශයෙන් කරනවා. සා අවසානයේ අනගාටේ වුණා මේ වචනේ කියන්නේ මේක අපේ මෙතුමා කතා කරයි රුපියල් 5000 සාමයේ මුදල් වල තියෙන චෝදනා සම්බන්ධයෙන් මම මෙතුමා රට කිව්වා අපි කැමති නෑ පොහොත්තුව මලමිනිය උඩ තියෙන ලකුණක් බවට පත් වෙනවා අපි කැමති නෑ පොහොත්තුව අන්තිමට මල මොකද මිනි මලක් වෙනවට අපි අකමැති ඒ නිසා පොහොත්තුව දුන්න බලාපොරොත්තු දෙන්න ඔබතුමාට සහයෝගය දෙන්න හැබැයි මාර්යාගේ නැතිවෙනකට අපි විරුද්ධයි මේ ආණ්ඩුව ඕනිම විවසනයක් අරගෙන ඒගොල්ලන්ගේ දේශපාලන වැඩපිළිවෙලක් විදිහට පරිවර්තනය කරගන්නවා. එදා බැලුවොත් එහේ මේ රටේ යුද්ධය අරගෙන යුද්ධය තමුන්ගේ දේශපාලන ජයග්‍රහණය සඳහා යුද්ධය කරන ගමන් පළාත් සභාව මැතිවරණ කළා, යුද්ධය කරන ගමන් පාර්ලිමේන්තු මැතිවරණ කරා, තමුන්ගේ දේශපාලන බලමුළු නිර්මාණය කර ගැනීමට යුද්ධය අස්සේ කටයුතු කළා. ඒ විතරක් නෙමෙයි යුද්ධය අස්සේ ජනතා මුදල් මංකොල්ල කෑමත් युद्ध दीन पास बलपत्र बॉर्डर पत्कर इवगे तमाइ पास प्रहार वेलावे जाति व्यसन वेलावे एक भाविताकर पास प्रहार भाविताकला तमुंगे देश पालन बल निर्माण आंडो कटेला विपक्ष इवगे तमाइ वर्तमानी कोरोना कोरोना वसंगति अरगेन मेक लोकमती वसंगति मे वसंगति अरगेन तमुंगे बल निर्माण गणीम सदा तुने क्लबा गणी मे सिहि සැබෑ කර ගැනීම සඳහා මේ ආණ්ඩුව කටයුතු කරනවා මේ හැම දෙයක්ම එදා යුද්ධය දිහා බැලුවත් ඊට පස්සේ පාස්ක ප්‍රහාරය දිහා බැලුවත් කොරෝනා වසංගතය දිහා බැලුවත් ජාතිවාද ආගම්වාද අවුස්සලා කටයුතු කරලා ඒක පටු විදියට තමයි කටයුතු කරනවා අපි දකින්නේ ඒ වගේම මේ උපායශීලී විදියට බලය ලබා ගන්න කරන උත්සාහයේදී හැමතිස්සෙම අපි දන්නවා දරුණු විදියට ජනතාවට බොරු කියලා. ජනතාව රවට්ටනවා, ජනතාවට බොරු කියනවා, බොරු සමාජගත කරනවා, ගත කරලා තමුන්ගේ බලය ලබා ගැනීම විතරක් තේමා කරගෙන කටයුතු කරන අපි දකිනවා. එදා ජනාධිපතිතුම අගමැතිතුමා මහින්ද රාජපක්ෂ අගමැතිතුමා කරපු ප්‍රකාශය කිව්වා 2015 වෙනකල් 2015 පස්සේ කඩාවැටපු ආර්ථිකයක් අරගෙන තමයි අපි කොරෝනා වසංගතයට මුහුණ දෙන්න ලෑස්තිලා තියෙන්නේ. අපි අහනවා අගමැතිවරයාගෙන්. එදා 2015 ඉඳන් 2019 දක්වා අපි ආණ්ඩුව කරද්දි කඩාවැටී ආර්ථිකයක්ද තිබ්බේ? එදා 2015 මහින්ද රාජපක්ෂගෙන් ආණ්ඩුව ගන්නකොට මේ රටේ රාජ්‍ය ආදායම 10.5% තිබ්බේ. ඒක 13% දක්වා වැඩි කරන්න අපිට පුළුවන් වුණා නැවත 2019 වෙද්දි. රාජ්‍ය සේවකයන්ගේ වැටුප දෙගුණ කළේ අපි ආණ්ඩුව කරන කාලේ. එතකොට අධිකරණයේ පොලිසිය ත්‍රිවිධ හමුදාවේ දීමනා වැඩි කළේ අපි ආණ්ඩුව කරන කාලේ. ඒ වගේම විශ්‍රාම වැටු විෂමතා විසඳුවේ අපි ආණ්ඩුව කරන කාලේ. නමුත් 2020 බලයට පත් වෙච්චි ওই රාජපක්ෂ ආණ්ඩුව ජනවාරි මාසේ වැඩි කරන්න තිබිච්ච වැටුප වර්ධකයේ වැඩි කළේ නැහැ.
මාණ්ඩලික විශ්‍රාම වැටුප් කපා දැම්මා. ඒ විතරක් මේ මාණ්ඩලික අංශය වැඩි කරන්න දී රුපියල් 15000 පවා කපා හැරියා. එහෙනම් ආර්ථිකයේ බංකොලොත් කරේ කවුද? ගම් පෙරළිය තුලින් අපි ගම් 14000ක් දිනු කරන්න අවශ්‍ය මුදල් ලබා දුන්නා. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකාව වලින් එදා ශ්‍රී ලංකාව කියන ව්‍යාපෘති මගින් රටේ කර්මාන්ත වැඩි දියුණු කිරීම සඳහා අවශ්‍ය සහාය ලබා දුන්නා. හම්බන්තොට සිට බෙලියත දක්වා දුම්රිය මාර්ග හැදුවා. මොරගහ කන්ද ව්‍යාපෘති අපි ඉවර කළා. මධ්‍ය අධිවේගී මාර්ග අපි පටන් ගත්තා. 2017 2018 2019 දිහා බැලුවාම යහපත් මූල්‍ය කර්මනාකරණයක් තුලින් 1954ට පස්සේ රාජ්‍ය ගිණුම් මේ අතිරික්තයක් වර්ධනය කරලා තමයි අපි රට බාර දුන්නේ. එහෙමනම් දැන් කියනවා කොරෝනා වසංගතයේ මැඩින් මඩන්න වෙලා තියෙන්නේ මම යටපත් කරන්න වෙලා තියෙන්නේ කඩ බංකුලොත් කරපු ආර්ථිකයක් හරහා කියන එක කියවන්න ඒවත් කතාව කියන්න පුළුවන්ද? ඒක තවත් දේශපාලන කතාවක් විතරයි කියලා මම විශේෂයෙන් කියනවා. මේ ඔක්කොම කලේ අපි මේ වැඩ කලේ මහින්ද මහත්තයා ඇති කරපු ණයගුලත් එක්ක. එදා 2005 මහින්ද මහත්තයා ජනාධිපති වෙනකොට රටේ ඒක පුද්ගල ආදායම රටේ ඒක පුද්ගල ණය ප්‍රමාණය රුපියල් 113,131යි. මහින්ද මහත්තයා බලයෙන් පහ වෙනකොට රටේ ඒක පුද්ගල ණය ප්‍රමාණය රුපියල් 355,708යි. එහෙනම් අපි එදා මහින්ද මහත්තයා ගිනි කුලියට ගත්ත ණයත් ගෙවාගෙන අපි ආර්ථිකය ශක්තිමත් කරගෙන අපි ආණ්ඩුව කරන කාලේ ආණ්ඩුව කළා. නමුත් මේ බැරි බව වහගන්න අපේ ආණ්ඩුවට දොස් කියා කොරෝනා මඩින්න කටයුතු කිරීම ගැන අපි විරෝධය ප්‍රකාශ කරනවා. ඒ විතරක් නෙමෙයි කොරෝනා වසංගතයට පාලනය කරන්න විපක්ෂයේ සහය දුන්නේ නැහැයි කියලා කියනවා. මතක තියාගන්න එදා විපක්ෂ නායකවරයා වශයෙන් සජිත් ප්‍රේමදාස මහත්මයා පාර්ලිමේන්තුවේ ජනවාරි මාසයේ අනතුරු ඇඟීම කළා. පාර්ලිමේන්තුව තුළ විපක්ෂ නායකය වශයෙන් සජිත් ප්‍රේමදාස මහත්මයා පෙබරවාරි මාසයේ අනතුරු ඇඟවීම කළා. කතා කරලා කිව්වා එයාපෝට් වහන්න ඕන එක ගැන කතා කළා. එදා ජනවාරි මාසේ 2020 පෙබරවාරි මාසේ කතා කළා. වරාය පාලනය කරන්න ඕනේ කියන එක ගැන කතා කළා. රටට අවශ්‍ය තරම් මුඛ ආවරණ ගේන්න ඕනේ කියන එක සජිත් ප්‍රේමදාස මහත්තයා පාර්ලිමේන්තුවේ කතා කළා. ඒ ජනවාරි මාසේ පෙබරවාරි මාසේ. නමුත් එදා සෞඛ්‍ය අමාත්‍යවරිය ඒක විහිළුවකට ලක් කළා. හාස්‍යයට ලක් කළා. සජිත් ප්‍රේමදාස මැතිතුමාට හිනා වුණා. මෙයාට පිස්සු කියලා කිව්වා. ඒ විදිහට අපි සමච්චලයට ලක් කළා එදා මේ කොරෝනා වසංගතය ගැන කතා කරද්දී. එදා ඒ විපක්ෂ නායකවරයා කියපු අවවාද දීපු අදහස් පිළි අරගෙන කටයුතු කළා නම් ඒක විහිළුවක් විදිහට ගන්න නැතුව ඒක කටයුතු කරා නම් අද මේ ශ්‍රී ලංකාව කොරෝනා වසංගතයෙන් බේරීච්ච රටක් බවට පත් වෙනවා. තවත් රටවල් තියෙනවා කොරෝනා වසංගතයෙන් බේරීච්ච රටවල්. නමුත් තවත් ශ්‍රී ලංකාවත් කොරෝනා වසංගතයෙන් බේරීච්ච රටක් බවට පත් වෙනවා කියන එක අපි පැහැදිලි කරලා කියනවා. ඒ විතරක් නෙමෙයි සෞඛ්‍ය ඇමතිවරිය හරිනම් ඉල්ලා අස්වෙන්න ඕනේ. මොකද ඊයේ පෙරේදා කියනවා අප්‍රියල් 19 වෙනකොට කොරෝනා වසංගතය ඉවරයි. කොරෝනා ලෙඩු ටික සනීප වෙලා ඉවරයි. අපිට මැතිවරණය කරන්න පුළුවන්. මේ මැතිවරණයෙන් අපි දිනනවා කියලා එදා කතා කරනවා. අද මොකද්ද වෙලා තියෙන තත්ත්වය? අද වෙනකොට ලංකාවේ වැඩිම කොරෝනා රෝගීන් හමු වෙච්චි දිනයක් ඊයේ පෙරේදා පහු වුණා අප්‍රියල් 19 පස්සේ. මොනවද මේ සෞඛ්‍ය අමාත්‍යවරිය කරන්නේ? මේ සෞඛ්‍ය අමාත්‍යවරියගේ නායකත්වයට සෞඛ්‍යංශයේ ක්‍රියාත්මක වෙන්නේ මෙවැනි විහිළු ප්‍රකාශ කරන සෞඛ්‍ය අමාත්‍යවරියක්ද? එහෙමනම් ඇය ඉල්ලා අසිය යුතුයි. නැත්නම් ප්‍රසිද්ධියේම ඇයට මේ සාවද්‍ය තොරතුරු සාවද්‍ය ප්‍රකාශ කරන්නට කරුණු දෙන අයට අදාළ විදිහට දඬුවම් දිය යුතුයි. ඒ වගේම අපි දැක්කා සජිත් ප්‍රේමදාස මැතිතුමා මෙහෙම කියනකොට එයාපෝට් එක වහන්න කියලා විපක්ෂ නායකවරයා වශයෙන් එදා පාර්ලිමේන්තුවේ හඬ නගනකොට වරාය පාලනය කරන්න මේක ලංකාවේ නිර්මාණය වෙන වසංගතයක් නෙමෙයි වෙනවා. මේක චීනෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන එකක් වෙනවා. විදේශ රටවලින් ශ්‍රී ලංකාවට පැමිණෙන වසංගතයක් බවට පත් වෙනවා. ලංකාව ආරක්ෂා කළොත් රට ආරක්ෂා කළොත් මේක නවත්ව ගන්න පුළුවන් කියලා කියද්දී මොනවද රජයේ කළේ? සීඩී තැටික ගහ කොරෝනා වලින් බේරෙන්න ශ්‍රී ලංකාවට එන්න සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් කළා. මේ කොරෝනා රෝගී අස්සේ විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේ කොරෝනා ගැන අනතුරු වංගවද්දී මොනවද කරේ? රජයේ කලේ සංචාරකයන්ට සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් දියත් කළා ශ්‍රී ලංකාවට එන්න කොරෝනා වලින් බේරෙන්න කියලා තේමාවල් පටන් ගත්තා. ඒ වගේම එදා මතකද ජනාධිපතිවරයා කියනවා කොරෝනා 28ක් කියලා රට වහනවාද කියලා ඇහුවා. අගේ ප්‍රේමදාස මහත්මයා මෙහෙම විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවට හඬනගද්දී මෙයා කියනවා එතකොට කොරෝනා ලෙඩු හිටියේ නැහැ. නමුත් කොරෝනා 28ක් ලෙඩු හම්බුණාට පස්සෙත් කියනවා
කොරෝනා 28ක් ආවම රට වහන්න පුළුවන්. ජාත්‍යන්තරව විදේශික නායකත්වයක කතා කරලා දින මන්නම් මගේ රටේ ඡන්දේ දිනා කොරෝනාවට මම ප්‍රශ්නයක් නැහැ. මේ කාමද උගස් කළේ කාමද බිල්ලට දෙන්නේ? රටේ ජනතාව බිල්ලට දීලා තමුන්ගේ බලයේ තහවුරු කර ගන්න හදන ආණ්ඩුවක් කියන එක මම විශේෂයෙන් කියනවා. අපි ඒක පිරිකිත විදියට හෙලා දකින්නවා. මොනවද කළේ? කොරෝනා වසංගතයේදී පරිප්පු මේ ලෝකෙ තෙල් මිල අඩු වෙනවා. ලෝකෙ තෙල් මිල අඩු වෙන විදියට මිල සූත්‍රය ක්‍රියාත්මක කරලා තෙල් මිල අඩු කළා නම් අද පරිප්පු නිකම්ම අඩු වෙලා රටේ තියෙන ජීවන වියදම බැහැලා එහෙමනම් මිනිස්සුන්ට බඩු මිට්ටු අඩු කරන්න කියලා අමුතු කතාවක් කරන්න දෙයක් නැහැ. ලෝක වෙළඳ පොලේ තෙල් මිල අඩු වෙන විදියට එදා අපේ රජයේ කටයුතු කළ ආකාරයට තෙල් මිල අඩු කළා නම් මිල සූත්‍රය තුළ අද මේ රටේ සියලු බඩු අඩුයි. නමුත් අද වෙනකොට ජනතාවට සල්ලි නැති වුණත් ගිනි ගණන් දීලා බඩු ගන්න සිද්ධ වෙලා තියෙනවා. තියෙන සල්ලි වියදම් කරන්න වෙලා තියෙනවා. මේ වගේම මේ රජයේ බලන්නේ මේ අස්සේ මේ කොරෝනා එක අස්සේ කොරෝනා එක පාවිච්චි කරගෙන කොරෝනා ව්‍යසනය පාවිච්චි කරගෙන කොහොමද මගේ තුනෙන් දෙකේ සිහිනය සැබෑ කරගන්නේ කියන එක තමයි රජය අද කටයුතු කරනවා කියන එක අපිට පේන්නේ. පහුගිය දවස්වල මාධ්‍ය ඔස්සේ ඇමතිවරු ප්‍රකාශ කළා. ඇමතිවරු ප්‍රකාශ නිකුත් කළා කොරෝනා එක ඡන්දේ ප්‍රශ්නයක් නැහැ. අප්‍රිය 19 වෙනකොට මේ රටේ කොරෝනා ඉවරයි. අපිට ඡන්දේ කරන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා අපි පැහැදිලිව දැක්ක මාධ්‍ය ඔස්සේ විවිධ ඇමතිවරු ප්‍රකාශ කරනවා දැක්ක. මේ ඇයි තමුන්ගේ බලය ලබා ගැනීම සඳහා දේශපාලනයේ බලය උදෙසා රටේ ජනතාව බිල්ලට දෙන්න එපා කියන එක මම පැහැදිලිව ප්‍රකාශ කරනවා. අපි විශේෂයෙන්ම විපක්ෂයේ සහයෝගය දෙනවා කියලා කියන්නේ අපි කියන්නේ කොරෝනා වලට තැන දෙන්න. කොරෝනා කියන්නේ ලේසි පහසු දෙයක් නෙමෙයි. කොරෝනා කියන එක හැදුනහම හැදිච්ච මිනිහයි වගකීම දන්නේ. මේ මිනිස්සු මැරෙනවා. හැමදාම අපිට ඒ තරම් සෞඛ්‍ය පහසුකම් දෙන්න හැකියාවක් නැහැ. අපිට හොඳ වෛද්‍යවරු ඉන්නවා. අපේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සෞඛ්‍ය සම බලකාය දක්ෂයි. නමුත් අපිට තියෙන පහසුකම් ඉතාමත්ම අල්පයි. අද පරීක්ෂණ ටික හරියට සිද්ධ වෙන්නේ නැහැ. පරීක්ෂණ ප්‍රමාණවත් නැහැ. අපි එදා ඉඳන් කෑ ගහගෙන ඉන්නවා ප්‍රමාණවත් පරීක්ෂණ නැහැ. මොකද බාහිර ලෙඩෙන් විතරක් බාහිරව කියන්න බෑ. සමහර ලෙඩු බාහිරව පේන්නේ නැහැ. නමුත් ඔහු බෝ කරනවා ලෙඩේ. ඒකෙන්ද පරීක්ෂණ මීට වඩා වැඩියෙන් වැඩි දියුණු කරන්න ඕනේ කියලා අපි හැමතිස්සෙම කියනවා. ඒ හින්දා අපි කියනවා ඡන්දේපා කොරෝනා ඉවර කරන්න. පාර්ලිමේන්තු විවස්ථා අර්බුදයක් න්‍යාස නිර්මාණය කරන්න එපා. ඒකටත් ගරු කරන්න. රටේ තියෙන විවස්ථාවට ගරු කරන්න. විවස්ථා අර්බුදයක් මේ වෙලාවේ නිර්මාණය කරන්න යන්න එපා. හිතුවක්කාර වෙන්න එපා කියලා ජනාධිපතිවරයාට කියනවා. පාර්ලිමේන්තුව කැඳවලා විවස්ථා අර්බුදය ඉවර කරන්න. අපිට පඩි එපා, අපිට දීමනා එපා, කැන්ටින් වහන්න පාර්ලිමේන්තුව ඇතුලේ. කැන්ටින් එකෙන් කන්න ඕනේ නෑ පාර්ලිමේන්තුව ඇතුලේ. අපිට කිසිම පඩියක් වේතනයක් දීමනාවක් එපා. පාර්ලිමේන්තුව කැඳවලා විවස්ථා අර්බුදය නිර්මාණය කරන්න නැතුව විවස්ථා අර්බුදය විසඳමක් දීගෙන මේ ප්‍රජාතන්ත්‍රවාදී විදිහට වැඩේගෙන යන ඒකාධිපති වෙන්න එපා කියන එක අපි මේ රටේ ජනාධිපති වරට විශේෂයෙන්ම කියනවා. ඒ වගේම මේ ජනාධිපතිවරයා මේ තත්ත්වයට ගේන්න බල ලෝභයෙන් ඉන්න රාජපක්ෂලට කියනවා මේ ඒකාධිපති තත්ත්වයට රට ගෙනියන්න එපා කියන එක මම විශේෂයෙන් කියනවා. ඒ වගේම ආණ්ඩුවට කිසිම සැලැස්මක් නැහැ. අතුරු සම්මත ගිනුම අපි එදා පාර්ලිමේන්තුවේදී විශේෂයෙන්ම කිව්වා. අපි ඕනම දෙයකට අත උස්සන්නම් රට ණය ගැනීමේ සීමාව විතරක් අපිට වැඩි කරන්න බෑ. රට හොඳට ණය වෙලා තියෙන උඩදී ණය කරවන්න යන්න එපා. හැබැයි අපි ඕනෑම දෙයකට අපි අස්සම් කරන්න ඕනෑම අයවැයකට අපි අත උස්සන්නම් කියලා දා පහල ප්‍රකාශ කළා. අප්‍රියල් 30 දක්වා විතරයි අතුරු සම්මත ගිනුම සම්මත වෙලා තියෙන්නේ. මේ කොරෝනා වසංගතය හැමදාම මේ ආණ්ඩුව කළේ මොනවා හරි අර්බුදයක් නිර්මාණය කරගෙන මොනවා හරි දෙයක් හින්දා තමුන්ගේ ඒකාධිපති බලයක් නිර්මාණය කරගන්න උත්සාහ කරනවා. ඒකයි අපි කියන්නේ කොරෝනා අර්බුදය ඔස්සේ තවත් දේශපාලන වසංගතයක් නිර්මාණය කරන්න, දේශපාලන වෛරසයක් නිර්මාණය කරන්න කටයුතු කරන්න එපා කියන එක අපි ආණ්ඩුවට කියනවා. ඒ වගේම අපි විශේෂයෙන්ම මේ අවස්ථාවේදී අමතක කරන්නේ වෛද්‍යවරුන්ගේ සේවය. සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ හෙදී හෙදියන්ගේ සේවය අමතක කරන්න බෑ. ත්‍රිවිධ හමුදාවේ කරන සේවය අමතක කරන්න බෑ. පොලිසිය කරන සේවය අමතක කරන්න බෑ. ග්‍රාම නිලධාරී මහත්වරුන් සියලු රාජ්‍ය සේවකයන් කරන සේවය තමගේ ජීවිතේට පරදුවට
කියලා කරන සේවය අපි ඉතාමත්ම අගය කරනවා. නමුත් අපි දකිනවා අද වෙනකොට මේ සියයේ මේ සහන ලබා දීමේ වැඩපිළිවෙල දේශපාලනීකරණය කරලා තියෙනවා. රාමලදාරි මහතුරු මේ සහන සේවා වලින් ඉවත් වෙන්න කටයුතු කරලා තියන්නේ ඇයි? තාවකාලිකව හරි ඉවත් උනේ දේශපාලනඥයන්ගේ මෙහෙවීම වලට අපිට නිවැරදිව රාජකාරී කරන්න බෑ කියලා. සමුද්‍ර නිලධාරි මේ වෑන් තාවකාලිකව ඉවත් වෙච්ච අවස්ථා තියෙනවා. ඇයි? මේක දේශපාලනීකරණය එපයි කියන එක අපි කියනවා. අද වෙනකොට ජනතාවට සහන ආධාර දෙන එකේ ප්‍රධානිය කවුද? බැසිල් රාජපක්ෂ මහත්තයා කියන්නේ පොහොට්ටු පක්ෂයේ දේශපාලනයේ ජාතික සංවිධායකවරයා. දේශපාලන පක්ෂයක ජාතික සංවිධායකවරයා. සහන ආධාර බෙදා දීමේ මූලිකයක් කරපු විපාක අද රටේ සාමාන්‍ය ජනතාව අත් විඳිනවා. අද රුපියල් 5000ක් දෙන්නේ ඒ දෙන බඩු මනු බෙදන්නේ පොහොට්ටුවේ ටී-ෂර්ට් ගහගෙන. ගම්වල දිහා බැලුවාම පොහොට්ටුවේ ටී-ෂර්ට් ගහගෙන බෙදන්නේ. ග්‍රාම නිලධාරියා සහන ආධාර ලිස්ට් එක හදනකොට ගමේ ඉන්න පොහොට්ටුවේ සංවිධායකයා ග්‍රාම නිලධාරි මහත්තයා ගෙදෙට්ට වෙලා කාමරේට වෙලා ඉන්නවා. අනිත් මිනිහෙකුට සහන ආධාර දුන්නොත් දේශපාලන පක්ෂය විරුද්ධයි කියලා සහන ආධාර කපනවා. ඒ හින්දා මම කියනවා මේ අයට සහන ආධාර 5000 දෙන්න බඩු මඩු වලින් ඛණ්ඩ නැති මිනිස්සුන්ගේ ගෙන් දේශපාලනය කරන්න හදන්න එපා. ඛණ්ඩ නැති මිනිස්සු හරහා දේශපාලනය කරන්න හදන්න එපා. බුදුරජාණන් වහන්සේ පවා බණ කිව්වේ මිනිස්සුන්ගේ බඩකින් නිවලා බණ කිව්වේ. නමුත් මේ අය සහන ආධාර දෙද්දි ජීවත් වෙන්න බැරි වෙන මිනිස්සුන්ට බඩකින් එන මිනිස්සුන්ට රුපියල් 5000 දෙන්නේ ඔහුගේ දේශපාලන තත්ත්වය මොකද්ද කියලා බලලා. ගමට ඇවිදilla බඩු මඩු දෙන්නේ අපි දන්නවා ලෝකේ රටවල් ගණනාවකින් අපිට උදව් කරලා තියෙනවා. ඩොලර් මිලියන 150කට වඩා අපිට සල්ලි හම්බෙලා තියෙනවා වෙනත් රටවල් උදව් ආධාර මේ කොරෝනා නිසා. නමුත් මේ සල්ලි ඔලුනු දෙන සහන ආධාර බඩු මළු ගමේ ඉන්න දේශපාලන නියෝජිතයා හරහා දේශපාලනේ බලලා බඩු දෙන එක අද අපි හෙලා දකිනවා. හැමෝටම බඩකින් එකයි. මේ බඩකින් ඉන්න මිනිස්සු අතර දේශපාලනය කරන්න හදන්න එපා කියලා අපි රජයට බල කරනවා. ඒ විතරක් නෙමෙයි පවුලේ කෙනෙක් රට රස්සාවක් කරනවා නම් සහන ආධාර කපලා දානවා. අද රට එදා ඡන්දේ කරද්දී රට රස්සාවල් කරන මිනිසුන් අගේ කරගෙන ටිකට් දීගෙන ලංකාවට ගෙන්නගෙන ඡන්දේ ගත්තා. අද පිටරට තමුන්ගේ පවුලේ කෙනෙක් පිටරට රස්සාවක් කරනවා නම් ඒ මිනිහා ඒ අතරමං වෙලා ඒ මිනිස්සයා. නමුත් ගමේ ඒ පවුලේ අනිත් උදවියට සහන ආධාර දෙන එක කපලා තියෙනවා. නමුත් සමහර අයට පොහොට්ටුවේ බලපෑම් නිසා දුන්නා. බොහෝ අයට තමුන්ගේ පවුලේ කෙනෙක් රට රැකියාවක් කරනවා. ඔහු අතරමං වෙලා ඉන්නේ. ඒත් ඔහුගේ සහන ආධාර කැපීම පිළිබඳ අපි විරුද්ධ වෙනවා. ඒ විතරක් නෙමෙයි පවුලේ වැඩිහිටි ආධාරය පවුලේ වයසක අම්මා කෙනෙකුට වැඩිහිටි ආධාරය දුන්නා නම් ඔහුට 5000 දෙන සහන ආධාරය අද කපා හැරලා තියෙනවා. පෞද්ගලික රස්සාවක් කරනවා කියලා අද ගමේ සහන ආධාර ලැබිය යුතු අසන්න වෙච්ච පුද්ගලයට සමු මේ පුද්ගල පෞද්ගලික රස්සාව කරන්නේ ඇත්තරම ස්ථිර නැහැ. නමුත් පෞද්ගල කාර්යයෙන් රස්සාවක් කරා ස්ථිර නැහැ. නමුත් ඔහුගේ සහන ආධාරය අද කපා හැරලා තියෙනවා. ඒ හින්දා අපි කියනවා හැබැයි මේ තියෙන නීති පොහොට්ටුවේ සමාජිකයට අදාළ නැහැ. ඒ අදාළ අනිත් අයට විතරයි. ඒක නෑ බඩගින්නේ ඉන්න ජනතාව හරහා දේශපාලනය කරන්න එපා කියන එක අපි නැවත නැවතත් ආණ්ඩුවට අවධාරණය කරනවා. අපි විශේෂයෙන්ම සමගි ජන බල වේගය විශේෂයෙන්ම ප්‍රකාශයට පත් කළා. මේ රටේ විපක්ෂය ප්‍රකාශයට පත් කළා රුපියල් 5000ක් සතියකට ජීවත් වෙන්න ඇති කියලා. රුපියල් 5000 දැන් මාසයක් වුණා. පළවෙනි මාසේ ඉවරයි. ඇඳුරු නීතිය පටන් අරන් තාම ජනතාවට සහන ආධාර කියලා රුපියල් 5000යි දීලා තියෙන දීපු අයටත් ඒකෙන් මොනව කරන්නද? පවුලක් ජීවත් වෙන්න පුළුවන්ද? බන්දුල ගුණවර්ධනගේ න්‍යාය අනුව නම් පවුලක් ජීවත් වෙන්න පුළුවන් කිව්ව හැටි. නමුත් රටේ සාමාන්‍ය ජනතාවට මාසයකට රුපියල් 5000ක් දීලා ජීවත් වෙන්න පුළුවන්ද? දැන් ඒවල කෑලිත් නැහැ. දැන් දෙවනි මාසෙත් පටන් ගත්තා ඇඳුරු නීතිය. එහෙනම් මම වගකීමෙන් කියනවා රජයට බල කරලා කියනවා මේ තවත් 5000ක් දෙන්න අඩුව ගානේ. සතියකට 5000 ගන්න ජනතාවට අවශ්‍යයි. ජනතාව බඩගින්නේ මරන්න එපා. ඒක රජයේ වගකීමක් කියන එක මම පැහැදිලිව ප්‍රකාශ කරනවා. මේ අපිට අද දැනෙනවා එදා යුද්ධෙදි දිවිච ආධාර ගසා කෑවා වගේ අද අපිට දැනෙනවා කොරෝනා වලින් මේ රටේ දුප්පත් මිනිස්සුන්ට කන්න නැති මිනිස්සුන්ට බඩගින්නේ ඉන්න මිනිස්සුන්ට සහන දෙන්න දීපු ආධාර පොහොට්ටුවේ ජාතික සංවිධායක හරහා ගසා කනවා කියලා. ඒක ලොකු පාප කර්මයක්. මේ රටේ පවුල් වලට ඒ පිට රටින් ආපු ආධාර ලබා දෙන්න
කවුදාවත් රුපියල් 5000කින් මාසයක් මිනිහෙකුට ජීවත් වෙන්න පවුලකට ජීවත් වෙන්න බැහැයි කියන එක කටයුතු කරන්න කියන එක මම විශේෂයෙන්ම කියනවා. ඒ වගේම අපි දන්නවා අද ග්‍රාම නිලධාරී කාර්යාලවල ඉන්නේ කවුද? ඔහොට්ටුවේ සංවිධායකලා ග්‍රාම නිලධාරී කාර්යාලය ආරක් කරගෙන ඇඳෙනින්දි පාස් එකක් ගන්න ගියත් ඔහොට්ටුවේ සංවිධායකයා වුණේ. මගේ ප්‍රදේශයේ එක පුද්ගලයෙක් ඇඳිරි නීති පාස් එකක් අරගන්න ගියාම බඩුයි කුණන්න මේක ගමේ පොහොට්ටුවේ මන්ත්‍රීවරයාගේ අස්සර නැහැ කියලා ප්‍රතික්ෂේප කරලා පොහොට්ටුවේ මන්ත්‍රීවරයාගේ අස්සර ගන්න ඕනේ කියලා කියනවා. එයා ඔහුව අගමැතිවරයා විසින් කමිටුවකට පත් කරලා තියෙනවා. ඒකේ කමිටුවේ සමාජිකෙක් වශයෙන් පොහොට්ටුවේ මන්ත්‍රීවරයා අස්සම් කළ යුතුයි කියලා ප්‍රකාශ කරනවා. ඒතර පොහොට්ටුවේ සමාජිකයන්ට විතරයි අද ඇඳිරි නීති පාස් ලැබෙන්නේ. එහෙමනම් අද දඹුලු වෙළඳපොළට ගියාම තොගවෙන් සල් වලට ගියාම දේශපාලඥයෝ ඒවා අරක් අරගෙන තමුන්ගේ හිතවතුන් විතරයි බඩුයි කුණන්න පුළුවන්. අද ගම්මට්ටමේ බැලුවොත් බොහෝ ගම්මට්ටමේ බඩු විකුණන කට්ටියට අඩු ගානේ ගමේ කඩයක් කරපු කෙනෙකුත් නෙමෙයි. සමහරට වෙළඳ බලපත්‍රයක් තියෙන පුද්ගලයෙකුත් නෙමෙයි. ඔහොට්ටුවේ ඉන්න සංවිධායකයාගේ හිතවත්කමට බඩු විකිණීමේ බලපත්‍ර ලබා දීලා ගමේ බොහෝ ව්‍යාපාරිකයෝ 100% කියලා කියන්නේ බොහෝ ව්‍යාපාරිකයෝ අද නිර්මාණය කළා. ඒකෙන් වෙලා තියෙන්නේ දඹුල්ලේ තක්කලි කිලෝ එක රුපියල් 15 නම් ගමේ තක්කලි කිලෝ එක රුපියල් 150ක් වෙලා දඹුල්ලේ ලෝලි විකුණ ගන්න බෑ. නමුත් ගමේ ඒ ලෝලු ගිනි ගන්න ආහාරේ හාල් විකුණ ගන්න විදියක් නෑ. නමුත් ගමේ හාල් ගිනි ගන්න. ඇයි? සැබෑ ව්‍යාපාරිකයෝ නෙමෙයි. ඒකත් බොහෝ විට දේශපාලනීකරණය වෙච්ච තමුන්ට හිතවත් පුද්ගලයෝ ව්‍යාපාර වලට යොදවලා තියෙනවා. අපි ඒව හෙලා දකින්නවා. ඒක තමයි විශේෂයෙන්ම කියනවා. විශේෂයෙන් කියනවා මේ කොරෝනා වසංගතය දේශපාලන නෙට්වර්ක් එකක් හදන්න යන්න එපා. මේ කොරෝනා වසංගතය හරහා දේශපාලන නෙට්වර්ක් එකක් කරන්න එපා. දේශපාලනේ අමතක කරලා කොරෝනා වසංගතෙට මූණ දෙමු. කොරෝනා වසංගතය ඉවරුනාට පස්සේ මිනිස්සුන්ගේ මූණ වලින් මුඛ ආවරණ ගැලවුණාට පස්සේ අපි දේශපාලනය කරමු කියන එක මම රජයට බල කරලා කියනවා. संविधान मंत्री අපි ඉල්ලීමක් කරන්නේ අපේ සහයෝගය තියෙනවා. අපි තමයි වැඩිම බහුතරයක් ඉන්න විපක්ෂය. මේ වෙලාවට වෙනකොට අපි 80කට වැඩි ප්‍රමාණයක් අපේ පක්ෂයේ සමීජන් බලවේග ගැත් තියෙනවා. ඒ සියලු දෙනාගේ සහයෝගය ලබා දෙනවා කියලා ප්‍රකාශ කළා කියනවා. ඒ වගේම තමයි දැන් රාජශී ලේකම් කුමාල හරහා එනතන් දිසාපත් කුමාල හරහා දැන් කොළඹ මට මතකයි හත් කිලෝමීටර් තුමාත් දා මරිකාන මම ප්‍රකාශ කරේ එතුමන්ලා පැහැදිලිව මේ ප්‍රකාශ කරන කළා කියන වගේම අපි දන්නවා 5000 දෙන්නේ කියලා මුලින්ම ගියේ 4 ලක්ෂ ගාණකට ඒකෙන් ලක්ෂයකට විතරයි මේ රුපියල් 5000 දීලා තියෙන්නේ ඒ නිසා විශාල ප්‍රශ්නයක් තියෙනවා වගේම අපි සමහර තැන්වල දකිනවා සමහර දේශපාලඥයාගේ මැදිහත් වීම තුළ ග්‍රාම සේවක අසරණ වෙනවා බලෙන් අරන් දෙනවා හැබැයි ඇත්තට යන්න ඕනේ මිනිහට මේක සමාවට යන්නේ නැහැ මේක මහා විශාල ගැටලුවක් මම හිතනවා මේකට විසඳුමක් රජයේ වහා දිය යුතුයි ඒ නිසා තමයි අපි අද හඳ අවදි කරලා තියෙන්නේ අපේ රජයට බලපෑම් කරන රජය අපහසුතාවයටපත් කරන්නේ මේ රජයට එහෙම නැත්නම් මේක තුළ යම්කිසි වෙන විකල්පයක් අපි දේශපාලන බලපෑමක් කරන්න නෙමෙයි නමුත් අපි ඒකයි ඉල්ලන්නේ
අපි ඒකමතිකව රජයට සහයෝගය දෙන්න සූදානම්. අපි අත් දෙකෙන් මේ සහයෝගය දෙනවා නම් පාර්ලිමේන්තුව කැඳවලා මේ හැම මිනිහටම නැගිටින්න පුළුවන් අවස්ථාවක් දෙන මම දැක්ක ඇමරිකාවේ නම් සංවර්ධිත රටක්. අපි සංවර්ධිත නැහැ. හැබැයි ඇමරිකාවේ හැම පවුලකටම ඩොලර් 2000 තියෙනවා. පුද්ගලයෙක්ට තනි පුද්ගලයෙක් නම් 1000 ගානක් දෙනවා. දරුවෙක්ට 500ක් දෙනවා ඩොලර් ඩොලර් වලින්. මේ රට යුන් රටක්. ඒත් අපිත් මේ වෙලාවේ මැටියුරට යන වියදම කෝටි 800ක් 700කට වැඩි ප්‍රමාණයක් යනවා නේද? සල්ලි දාන්න මේ වෙලාවේ මිනිසුන්ට දෙන්න. අපි ඒකට සහයෝගය දෙන්න පාර්ලිමේන්තුවට. ඒ නිසා අපි තාමත් සුබවාදී ලෙස ආණ්ඩුවර කියනවා මේක දිහා බලන්න. කොවිඩ් දිරුණාට පස්සේ ඕගලන්ටම ඒ වාසිය තියෙන්නේ. අපිට කොවිඩ් ඇතුළේ ඡන්දයක් තිබුණත් අපිට යමක් කියලා ආණ්ඩුව විචනය කරන්න හරි පුළුවන්. හැබැයි මේ වෙලාවේදී මිනිස්සු ගැන හිතන්න කියන එක තමයි. මම හිතන්නේ එහෙම බෙදීමක් කළ යුතු නැහැ කියන එක තමයි අපේ ස්ථාවරය. සියලු දෙනාට සමසේනෙක දිය යුතුයි. හැම මිනිස්සෙකුම සමාජලාට ඒ 5000 නැතිකම නෙමෙයි මිනිස්සු අපි දන්නවා උදේට පහනක් පත්තු කළා මේ රටේ කොච්චර 65%කට වැඩි පිරිසක් ගෙදරින් එළියට බහින්නේ පහන පත්තු කළා අවසට කීයක් හරි අතට අරගෙන තමයි දරුවගේ පන්ති දාස්තු ගෙවන්නේ ලයිට් බිල ගෙවන්නේ කුලිය ගෙවන්නේ මේ සියලු දේ කරන්නේ ඒ ඒ මිනිස්සයාගේ සුව උත්සාහයෙන් පාරට බැහැලා එහෙම නැතුව පාරේ ගිහිල්ලා යාචක වැඩක් කළා නෙමෙයි හොරකම් කළා නෙමෙයි එහෙම කරන්නේදී අවංක සාමාන්‍යයෙන් ගියක් තිබුණා දැන් තීවිදාල විද්‍යට තිබුණත් මේ මිනිස්සේ ජීවිතය හම්බ කරලා තියෙන්නේ එහෙම දිනපතා එළියට ගිහිල්ලා බැහැලා තමන්ගේ සුව උත්සාහයෙන් අරගෙන ඒ මිනිසුන්ව සමාජලාට ආණ්ඩුවේ ලිස්ට් එකට වැටෙන්නේ නැහැ එහෙම නැත්තම් දේශපාලන පැත්තක් නැත්තම් ඒ ලිස්ට් එකකින් වැටෙන්නේ නැහැ. ග්‍රාම සේවකත්වෙක් කෙනෙක් නැත්තම් ඒ ලිස්ට් එකේ වැටෙන්නේ නැහැ. නමුත් තමන්ගේ ඡන්දේ ඡන්දදායක හැටියට ඉන්නේ. ඒ නිසා ඡන්ද ලයිකියෙන් හරි ඉන්න පවුල් ප්‍රමාණය බලලා සාමාන්‍යයෙන් පවුල් 10ක් විතර ඉන්නව නම් 5000 දීලා හරියන්නේ නැහැ. ඒ විදිහට හරි ක්‍රමවේදයක්. මම හිතනවා මේකට පක්ෂ විපක්ෂ බෙදතරව පාර්ලිමේන්තුව තුලින්ම ගෙනල්ලා පාස් කරලා මේකට හැමෝටම සමසේ දෙන විදිහට කරා නම් මොකද අපි දන්නවා මුදල් ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා. ලෝක බැංකුවෙන් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම එතනින් ගියාට පස්සේ යාමෙන් චීනෙන් විශාල ලොකු මුදලක් ලැබුණා. ඉතින් මේ සියලු දේ එකතු කරලා 5000ක් නෙමෙයි ඒ වගේ දෙගුණයක් තුනක් වුණත් දෙන්න පුළුවන් ආණ්ඩුවට. ඒ නිසා මේක සාධාරණ සියලු දෙනාට දෙන්න කියන ඉල්ලීම තමයි කරන්නේ. අපි මෙතෙක් ආණ්ඩුවේ කිසිම දෙයකට චෝදනා කරේ නැහැ. ඒත් අපි ඊයේ තියෙන අපේ රණවිරු අපේ දරුවෝ. ඒ දරුවෝ කරේ මේ 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 ක්වොරන්ටයින් කරන්න ගිය තැන්වල දුන්න ආවරණය නිසා වෙච්ච දෙයක්. ඉතින් මේක හරි බරපතල. මේ 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 බරපතල තත්ත්වය තුළ අපි මිනිසුන්ට අවත් මිනිසුන්ගේ ෆ්‍රස්ට්‍රේෂන් එක කියන්නේ නැත්නම් තමන්ගේ ආතතියට මිනිස්සු එළියට බහින්න ඉඩ තියෙනවා. දැන් මේක මේ මුදල් ටික දුන්නේ නැත්නම් හරියට හරි ක්‍රමවේදයකින් මේ මුදල් බැලන්ස් කරේ නැත්නම් මිනිසු හාරට එන්න පයි. මම අපි දැක්කා දැන් අප්‍රිකාවේ මේ වගේ ප්‍රශ්න මේ නිර්මාණය වෙමින් තියෙන නිසා මේ ලොක්ඩවුන් ඇරලා ඡන්දෙ තියෙන එක නෙමෙයි මේකට විසඳුම. මිනිසු බලා ගන්න එකයි විසඳුම. ඒ නිසා බොරුවට මාධ්‍යවල සඳහන් සමහර මාධ්‍යවල සඳහන් වෙනන්නේ දැන් රටේ මිනිසු කොරෝනාත් නැහැ මොකුත් නැහැ සතුටින් ඉන්නේ කණ්ඩක් දිනවා බොන්නක් දිනවා ගෙදරට ඇවිල්ලා දිනවා. ඒක පොලිගේ පොරුවක්. කවද රවට්ටන්නේ මේ වෙලාවේ අපේ මෙහෙම මූණුපත් දාන්නෙත් නෑ ගොඩක් සමානාලිකල අපි යමක් ඇත්ත කිව්වොත් දෙන්නේ නෑ chance එකක් දෙන්නෙත් නෑ අපිට විවාදයකට එන්න කියන්නෙත් නෑ ආවත් ඇවිල්ලා වට කරලා ගහනවා වෙනම සෙග්මන්ට් ගාලා ගහනවා මොකද්ද මේ එක දේශපාලන හඬක් අවදි කරන මිනිහට වෙඩි තියලා මරලා දානවා අර පණිවිඩ කරුක වෙඩි තියෙනවා ඉතින් ඒ වගේ දෙයක් තමයි මේ රටේ දේශපාලන න්‍යාය පත්‍රය තුල වෙන්නේ ඒ නිසා ඒ දේ කරන්න එපා කියන ආයතනවක හරි නේද